අපේ රටේ ගමේ ගොඩේ ඉඳලා වෛද්‍ය ප්‍රතිකාර ගන්න ක්‍රමය මුලින්ම විමසා බැලිය යුතුයි. ගමේ වෛද්‍යවරයා වෙත ප්‍රතිකාර ගන්න ගිය විට ඔහු නම වයස අහලා කඩදාසි කොලයක බෙහෙත් ලියලා දෙනවා. ඊළඟ වතාවේ ඒ වෛද්‍යවරයා වෙත ගියාම මුලින්ම ලබා දුන්නු ඖෂධ පිළිබඳ විස්තර බොහෝ විට නැහැ. රෝග තත්ත්වය පිළිබඳව මතකයේ සහ පළපුරුද්ද මත නැවත ඖෂධ ලබා දෙනවා. ඉන් ඔබට ගොස් ග්‍රාමීය ප්‍රාදේශීය සහ ජාතික රෝහල් වෙත අවධානය යොමු කරමු. මේ ස්ථානවලත් බාහිර රෝගී අංශවල වෛද්‍යවරයා ඖෂධ ලියන්නේ සිය පෑනෙන් කඩදාසියෙන්. ඉන් එහාට වැඩිදුරටත් සොයා බලමු. නිදන්ගත රෝග තියෙන රෝගීන් සායනවලට යා යුතුයි. සායනවලට යන රෝගීන් අත මෙවන් අභ්‍යාස පොතක් තිබෙනවා. මේ පොත අනිවාර්යයෙන්ම රැගෙන යා යුතුයි. සායනික පොත නොයසේ නම් ක්ලිනික් පොතෙහි ඇති ෆයිල් අංකයෙන් රෝගියාගේ තොරතුරු ලිපි ගොනුව සොයා ගන්නවා. රෝගීන්ගේ ලිපි ගොනුව හොයාගන්න බැරි වෙන අවස්ථා ඕනිතරම් වාර්තා වී තිබෙනවා. මේ තමයි අපේ රටේ නිදන්ගත රෝගීන්ගේ තොරතුරු ගබඩා කර ඇති ක්‍රමය. රුපියල් මිලියන ගණනක් වියදම් කරලා සෞඛ්‍ය අමාත්‍යාංශය පසුගිය කාලයේ පරිගණක දත්ත ක්‍රමයක් හඳුන්වා දුන් බව වාර්තා වෙනවා. නමුත් මේ සාර්ථකව ක්‍රියාත්මක වන්නේ නැති බවයි දැනගන්නට ලැබුණේ. කොවිඩ් රෝගීන්ගේ දත්ත එකතු කිරීමට භාවිතා කරන්නට ඇත්තේ ප්‍රාථමික ක්‍රමයක් තියන්න ඇත්තටම විමසා බැලිය යුතුයි. විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා දත්ත වැරදීම පිළිබඳව අද කළ ප්‍රකාශයේද බරපතලයි. මම හිතන්නේ ලෝකෙ කිසිම රටක 100ට 100ක් නිවැරදි දත්ත එක ආසවීමක් සිද්ධ වෙන්නේ නැහැ. දශමයක හරි අඩුපාඩු සිද්ධ වෙන්න පුළුවන්. අපේ අතිනුත් ඒ වාගේ තත්වයක් යටතේ මේකේ අංග සම්පූර්ණ තත්වයක් නොවෙන්න පුළුවන්. නමුත් ගත හැකි උපරිම ක්‍රියාමාර්ගය අරගෙන තියෙනවා වඩාත්ම නිවැරදි දත්ත ලබා ගන්න. මොකද ඒක මහ ජනතාවට හෝ ලෝකයට දත්ත ලබා දීමට වඩා අපේ පාලන කටයුතු වලට නිවැරදි දත්ත තිබී අත්‍යවශ්‍ය වෙනවා. නිවැරදි දත්ත අපි ළඟ නොතිබුණොත් අපේ පාලන කටයුතු කරගෙන යෑමට අපිට බැරි වෙනවා. අන්න ඒ නිසා විශේෂයෙන්ම හැමුණොත් කොයි මොහොතේ හෝ ඒක පුපුරා යනවා. ඒ තත්ත්වය නිසා දැනුවත්ව හෝ හිතාමතාව හෝ මේ තත්ත්වයට දිගටම පවත්වාගෙන යෑමට කිසි කෙනෙක් අවශ්‍ය කරනකොට අවශ්‍ය වෙන්නේ නැහැ. විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කියන හැටියට ලෝකේ හැම තැනම දත්ත වරදින්න පුළුවන්. හැමෝටම වරදිනවා කියලා අපිටත් වරදින්න ඕනි කියලා නීතියක් නැහැ. ප්‍රශ්නේ ඇත්තේ අපේ දත්ත එකතු කිරීම, ගබඩා කිරීම සහ විශ්ලේෂණය තුලයි. අද බොහෝ වෙළඳ සැල්වල ඩිජිටල් බිල් පතක් ලබා දෙනවා. හැබැයි ගමේ ගොඩේ පුංචි කඩවල කඩදාසි කෑල්ලක් අතින් ලියලා එකතු කරපු තුන්ඩුවක් තමයි දෙන්නේ. ඇත්තටම සංගවන් හෝ විකුණන්න සැබෑ දත්ත තිබිය යුතුයි. දත්ත සැබෑ ලෙස ලබා ගන්න, විශ්ලේෂණය කරන්න පරිගණක ආශ්‍රිත ඉතා සාර්ථක ක්‍රම අද තිබෙනවා. කොවිඩ් සඳහා පමණක් නෙවෙයි, සමස්ත සෞඛ්‍ය ශාස්ත්‍රයේම රෝගීන් පිළිබඳ නිවැරදි පරිගණක දත්ත ක්‍රමයක් අත්‍යවශ්‍ය වෙනවා. සෞඛ්‍ය ශාස්ත්‍රයේ කාර්ය මණ්ඩල ප්‍රමාණය ඔවුන් සතු විශේෂඥභාවය අනිවාර්යයෙන්ම පරිගණක දත්ත ක්‍රමයක් තුල තිබිය යුතුයි. රුපියල් මිලියන ගණන් මුදල් කාබාසිනියා කරන්නේ නැතිව විශේෂඥ සහාය අරගෙන දැන්වත් නිවැරදි ක්‍රමවේදයක් නිර්මාණය කළ යුතු බව සියත අප අවධාරණය කරනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.